කරු මන්ත්‍රීතුමා පොඩ්ඩක් පොඩ්ඩක් මිනිහා කැතුව මිනිහා කැතුව කතා කරන්න වම්බඩු කුට්ටි වාඩි වෙන්න වම්බඩු කුට්ටි වාඩි වෙන්න අනේ මේ හරිද සමුන්නාංශේ දන්නේ නැහැ හයිවේ ගැන හම්බන්තොට සම්බන්ත්‍ර ශාලාව ණයක් නෙවෙයි ඒක ග්‍රාන්ට් එකක් ඉතින් ඔබතුමාගේ මගේ නාතිකම වෙනස් හැබැයි බොරු කියන්න එපා ඒක හම්බත්තර දැක්ක ගම මෙතන දුවගෙන ඇවිල්ලා හරියන්නේ නැහැ මෙතුමාලා බොරු කිව්වම ඒක සභාග ඒක සමාජගත වෙනවා නෙළුම් කරුණ ඕ ෂෝක්ද හොඳයිද දැන් සැපද ආ ඔබතුමා මේ අනවශ්‍ය එකක් පටලෝ ගත්තේ මොකද ඔබතුමාට වරදින්න පුළුවන් නේ දැන් හම්බන්තොට වරාය විකුණලා ගත්ත සල්ලි වලට මොකද කරේ කියන්නේ දැන් මේ කතාව මගේ කතාවද මෙතුමාගේ කතාවද මොකද මගේ කතාව කරන්න මට ඉඩ දෙන්නේ නැහැ දැන් රාජපක්ෂලා කෙනෙක් නැගිට්ටා නම් ඉඩ දුන්නා ඕන දෙයක් එහෙම බෑ අනාගත රාජපක්ෂ වැත්තුමා නැගිට්ටා කියලා එහෙම වෙනසක් වෙන්න බෑ 2007 8 කාලෙදී මේ ණය ගැනීමත් එක්ක ඇත්තටම අනවශ්‍ය සංවර්ධන කටයුතු අපි කිව්වොතින් හම්බන්තොට ගුවන්තොටුප සම්මන්ත්‍ර ශාලා එතකොට වරාය වගේ ණයවලින් ණයවලින් කරපු සංවර්ධන නිසා තමයි ඒ සංවර්ධනයක් 108කට වැඩි වුණේ හැබැයි අපේ කාලෙදී අපිට ඒක සමස්තයක් හැටියට අපේ ආර්ථික ගිනියන තිබ නමුත් අද ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද වර්තමාන තත්ත්වයේදී ඇත්තටම ඇති වෙලා තියෙන තත් සමුන්නාංශේ දන්නේ නැහැ හයිවේ ගැන හයිවේ වැඩිම කිලෝමීටර ගාණක් හදලා ඉවර කරේ 2015 2019 කාලේ හරිද සමුන්නාංශලා ඕනම් බලන්න වැඩියෙන්ම කිලෝමීටර ගණනක් නිම වුණේ වැඩේ තියෙන්නේ ඒ ගැන අපි ඒ ගැන වැඩිපුර කතා කරේ නැහැ අපි ඒ ගැන මාකටිං කරේ නැහැ ඒක තමයි ඇත්ත තත්ත්වය ඒකින්ද සමුන්නාංශ සලා මෙතනදී කොච්චර කෑ ගැව්වත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක්ගෙන් ගිහිල්ලා අන්න වැඩි කිලෝමීටර ගානක් අවසන් වුණේ මොන කාල සීමාවේද කියලා. හරිද? ඒකින්ද මේ නිකම් සද්ද දැම්මට ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකින්ද මිත්‍රවරුනි මම මේ වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕනේ අද ඇති වෙලා තියෙන තත්ත්වේ. Honorable Minister Amala Rajapaksha ගරු මන්ත්‍රීතුමා අන්න ඔබතුමන් හම්බන්තොට වරාය සහ සම්බන්ධන ශාලාව ගැන කතා කරුවා. මූලාසන මන්ත්‍රීතුමනි නෑ. සභාවන दूगने වදනේ කිව්වට ඒකේ කියපු කාරණය ගරු සභාපතිතුමනි මාධ්‍ය අනවා එහෙනම් මාධ්‍ය අනකොට මෙතුමල්ලා බොරු කිව්වම ඒක සභාග ඒක සමාජගත වෙනවා එහෙනම් මේ බොරුවට ඉඩ තියන්න එපා කරුණාකරලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලා ඔබතුමාගේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න Honorable Member please continue Honorable Chair kindly be fair right just because I mention something that mean that it's a point of order member, just because I don't Honorable have Member right, during committee stages ministers of the government can clarify thank you okay you give us also the time to clarify unfortunately you all don't do that it's not a one way road me velaveedi mama kiwwe naya 100ට 233කින් වැඩි වුණා 2015 2014 කාලේ ඒ කාලේදී ගත්ත ණයත් එක්ක ගත්ත අනවශ්‍ය ව්‍යාපෘති මම මේක ආපහු පැහැදිලි කරන්නම් අනවශ්‍ය ව්‍යාපෘති නින්ද තමයි 108ක වර්ධන වේගයක් කතා කරේ ඉතින් ඔබතුමා වෙන ඒක තේරුම් ගන්න නැතුව වෙන දෙයක් පටලෝගෙන කතා කරාට මට කරන්න දෙයක් නැහැ හරිද ඔබතුමාගේ පැටිලිල්ලට මට කරන්න දෙයක් නැහැ ඒකින්ද මම එතෙන්දී ඉතාල පෑදලිවම කිව්වේ සමුන්නාංශලාගේ කාලේ ණය 100ට 233කින් වැඩි වුණා 233කින් වැඩි වෙලා බොරුවට ආර්ථික අර්ධන වේගයක් ඇති වුණා ඒ ආර්ථික අර්ධන වේගෙන් ආර්ථිකයට වෙච්ච දෙයක් නැහැ තාම අර නෙළුම් පොකුන්ට වෙලා තියෙන නෙළුම් කලුණට වෙලා තියෙන දේ තමයි වෙලා තියෙන්නේ හරිද නෙළුම් කලුණ ඕ ෂෝක්ද හොඳයිද දැන් සැපද ආ හරිද ඒකින්ද ඔබතුමා මේ මාත් එක නිකන් පැටලෙන්න යන්න එපා නිකන් හම්බන්තොට ගැන කිව්ව ගමන් හරිද ඒකින්ද ඔබතුමා මේ අනවශ්‍ය එකක් පටලෝ ගත්තේ හරිද ඔක්කොම අනවශ්‍ය එකක් පටලෝ ගත්තේ ඒකින්ද මම කිව්ව කාරණාව ගැන තමයි මම කිව්වේ මම මේ රටේ ණය බලතාවය ගැන ඒකින්ද ගරු මන්ත්‍රීතුමා ඔබතුමා යම් කිසි ප්‍රකාශයක් කරා ණය සම්බන්ධයෙන් හම්බන්තොට සම්බන්ධන ශාලාව සම්බන්ධයෙන් ඒක ණයක් නෙවෙයි ඒක ග්‍රාන්ට් එකක් ඒක නිවැරදි කරන්න ඔබතුමා
පණ්ඩිතුමනි ඔබතුමා කරපු ප්‍රකාශය නිවැරදි කිරීමක් කෙරුවේ කරුණාකරලා උගත් මන්ත්‍රීවරයෙක් විදියට ඔබතුමායි නිවැරදි කිරීම බාර ගන්න මොකද ඔබතුමාට වරදින්න පුළුවන් දැන් හම්බන්තොට වරාය විකුණලා ගත්ත සල්ලි වලට මොකද කරේ කියන්නේ දැන් මේ කතාව මගේ කතාවද මෙතුමාගේ කතාවද මොකද මගේ කතාව කරන්න මට ඉඩ දෙන්නේ නැහැ ඔබතුමාලට වෙලා තියෙන්නේ මේකනේ දැන් රාජපක්ෂලා කෙනෙක් නැගිට්ටනම් ඉඩ දුන්නා ඕන දෙයක් එහෙම බෑ මේ අනාගත රාජපක්ෂ වැත්තුමා නැගිට්ටා කියලා එහෙම මේ වෙනසක් වෙන්න බෑ ඒකේ ඉඳ දැන් මේ පාර්ලිමේන්තු විටියෙත් නෝබල් මෙම්බර් වරිද පොයින්ට් ඔෆ් ඕඩර් නාමල් රාජපක්ෂ පොයින්ට් ඔෆ් ඕඩර් දරු මන්ත්‍රීතුමා පොඩ්ඩක් මිනිහකට කතා කරන්න අගමැතිතුමාගේ ගෙදර ගිහිල්ලා රෑට සිකියුරිටි වැඩියෙන් ඉල්ලනවා නෝබල් මෙම්බර් ප්ලීස් කන්ටිනියු වම්බඩු කුට්ටි වාඩි වෙන්න අනේ මේ හරිද කරුණා කරලා නාමල්තුමා පොඩ්ඩක් තියාගන්න හරි ඔය 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 ඔයාට මම මෙතනදි කිව්ව කාරණාව තමයි ඒක තේරුම් ගත්තන හොඳයි නැත්තන් නැහැ ඒකේ ඉඳා අපේ රටේ තියෙන දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙළඳ අමාත්‍යංශයේ අපේ මා මිත්‍ර අපේ අමාත්‍යතුමා අපේ ප්‍රදේශයේ ඈ දැන් මෙතුමා කියන දේවල් අනේ මන් දන්නේ අපරාධේ මේ gedere ඉන්න අය පිළිගන්නෙත් නැතුව ඇති මොකද හැමදාම මේ ප්‍රශ්න ටික සතියකින් ඉවර වෙනවා දැන් මන් මට මතකයි ඔය ගෑස් ප්‍රශ්නේ සිමෙන්ති ප්‍රශ්නේ කිරිපිටි ප්‍රශ්නේ ඈ පෝර ප්‍රශ්නේ මේ හැම ප්‍රශ්නයක්ම සතියෙන් ඒක මං හිතා රබර් සතියක් වගේ වෙලා තියෙන්නේ ඒකින්ද මේ ප්‍රශ්නේ අද මේ රටේ ජනතාවට ඇත්තම කියන්නේ අත්‍යවශ්‍ය බාණ්ඩ ටික ගන්න බැරි වෙන තත්වයකට පත් වෙලා තියෙනවා ඒකට මේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ දුර්වලතාවයක් මිසක් මේ කොරෝනා වසංගතයේ ප්‍රශ්නයක් නෙමෙයි මොකද මේ කොරෝනා වසංගතය මේ මුළු ලෝකේ හැම රටකටම මූණ දෙන්න උනා එතකොට අද අපේ රටට ඇති වෙලා 2 minutes we have given you extra time 2 more minutes I'm sure you have thank you I'm sure you have anyway අපේ රටේ අද තියෙන ප්‍රශ්නේ තමයි අද සාමාන්‍ය දේවල් ආර්ථිකය ගෙනියන්න ඕන මේ රටේ ජීවත් වෙන්න ඕන ජනතාවට සාමාන්‍ය අත්‍යවශ්‍ය බාන ටික ගන්න බැරි වෙලා තියෙන තත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට අන්න ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අද ආර්ථිකය කළමනාකරණය කරන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැටලුව ප්‍රධාන වශයෙන්ම අපේ ෆොරින් කරන්සි වල තියෙන ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒක අද මේ මුදල් ඇමතුමත් ඉන්න වෙලාවේ තාම මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරලා නැහැ. කොච්චර US ඩොලර් මිලියන කී අපිට ආරංචි බිලියන එකහමාරක වගේ ප්‍රමාණයක් පමණයි තියෙන්නේ කියලා. එතකොට අපිට දැන් තව ඊළඟ මාස 6 ඇතුළත ඩොලර් බිලියන 6ක වගේ ප්‍රමාණයක් ණය සඳහා ගෙවන්න තියෙනවා. එතකොට මේ ඩොලර් බිලියන එකහමාරක් තියාගෙන අපේ ආදායම් විශාල වශයෙන් කඩාවැටිච්ච මේ මොහොතේ අපි ඉදිරියේදී කොහොමද මේ රටේ ආර්ථිකය ගෙනියන්නේ කියන එක මේ ණය ටික අපි ගෙවන්නේ කොහොමද කියන එකට මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි ඒකින්ද අද IMF එකට යනවද එහෙම නැත්නම් වෙනත් විකල්පයක් තියනවද ඒ කිසිම දෙයක් මම දන්නවා ප්‍රධාන හේතුවක් හින්දා වෙන්නේ නැති ඉන්දියාවට ගියේ මේ අයවැය තියෙන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගියේ ඒ වගේම ඉන්දියාවේදී සාකච්ඡා කරපු කාරණා ඒ වගේම ඉන්දියාවෙන් අපිට සහයෝගයක් ලබා දෙනවද මේ කාරණා පිළිබඳව අපිට මේ පාර්ලිමේන්තුව මොකද මේ පාර්ලිමේන්තුව තමයි අපේ මූල්‍ය කටයුතු මේ රටේ වගකීම තියෙන ප්‍රධාන ආයතනේ මේ පාර්ලිමේන්තුවට මේ දැනුවත් කරලා මේ පාර්ලිමේන්තුවේ මේ වැඩපිළිවෙල පිළිබඳ ඉදිරි අනාගතයේ වැඩපිළිවෙල පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කරන්න කියා ඉල්ලා සිටින්න මම නියඬ වෙනවා බොහොම